නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු පින්නතුනි තමා තුලින් තමා අත්දකින්නා වූ සෝතාපට්ටි මාර්ගය තුල සංසාරයෙන් එතර වීම සඳහා මේ භවයේවත් මේ වර්තමාන ගෞතම සම්බුද්ධ ශාසනය තුල මම එළවුතුරා මාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැනව දාරා වූ ඒකායන මාර්ගයෙහිවත් සතර සතිපට්ඨාණයට බැස ගැනීම සඳහා තමන් තුළ හටගත්තා වූ ඡන්දය තුලින් ඇති වුණා වූ වීරය තුල හටගත්තා වූ චිත්තයහරා විමර්ශාවෙන් තමා තුළ ධර්මය අත්දකින්නා වූ මොහොතයි මේ මොහොතේ මේ පින්නතුන් අත්දක්මිනින් මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය එකයි. බණේ මේ විශ්වය තුළ තියෙනවා. බණේ විශ්වය තුළ තියෙනවා නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කළේ මොකද්ද? ඒක තමා අත්දකපු එකයි. ඒක තමා අවබෝධ කරගත්තු. එහෙනම් මේ අයත් මොකද කරුත්තේ? බුදුහාමුදුරන්ගේ බණ අහන්න ඕන. හැබැයි අහන්නේ මොකටද? තමා තුලින් ඒක අත්දකින්නයි, තමා තුලින් ඒක පරීක්ෂා කරන්නයි, තමා තුලින් ඒක අවබෝධ කරගන්න. අන්න ඒකටයි පින්නදුනි භාවනා කර. ධර්මය අවබෝධ කරගන්නයි භාවනා කර. නිසා ධර්මය ඇහුවට නම් ධර්මය අවබෝධ වෙන්නේ දෙයක් නැහැ. අහපු ධර්මය අවබෝධ වෙන්න පුළුවන් ඊට පෙර ප්‍රමාණවත් භාවනාවක් කරලා තියෙනවා නම් බණ ඇහිමයි ධර්මය ශ්‍රවණය කිරීමයි භාවනාවයි ක්‍රියාකාර දෙකක් ක්‍රියාකාරකම් දෙකම සිද්ධ වෙන්න ඕන පින්නදුනි නිවන් දකින්න. ක්‍රියාකාරකම් දෙකම සිද්ධ වෙච්ච තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ, නිවන අවබෝධ කරගන්න පුළුවන් වන්නේ, නිවනට බැස ගන්න පුළුවන් වන්නේ, නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්නේ නිවනේ ප්‍රත්‍යක්ෂය තමයි මේ පිනුඳුන් අහලා තිබෙනා වූ දුක්ඛ නිරෝධ සත්‍ය. දුක්ඛ නිරෝධ වුණා වූ සත්‍ය, දුක්ඛ නිරෝධ වුණා වූ මේ අවස්ථාව. හැබැයි එතන අවස්ථාවක් කියන්න බෑ පිනුඳුනි. මොකද දුක නිරෝධ වුණා කියලා කියන්නේ කාලයට අහු නොවන කොටස. කාලයට අහු නොවන කොටස අවකාශය තනි වෙන කොටස. මේ අවකාශයයි කාලයයි දෙක එකතු වෙච්ච එකට ඒකාබද්ධ වෙච්ච තැන තමයි මේ පිනුඳුන් දැන් මේ කලින් කී උදාහරණයට නම් රූපයක් කියලා කිව්වේ. නැත්නම් සද්දයක් කියලා කිව්වේ. නැත්නම් දකුණ කියලා කිව්වේ. එහෙමනම් ආස්වාසය කියලා කිව්වේ. අන්න රූපය අහුණා, රූපය අහුණා වෙන නැත්නම් මොකද්ද? කාලය කියන රූපය අහුණා, කොටුණා. අන්න අවකාශයත් එක්ක. අවකාශයයි කාලයයි දෙක එකට එකතු වුණා, ඒකාබද්ධ වුණා. ඒකාබද්ධ වෙලාව චිත්තක්ෂණය තමයි. අන්න ඒකාබද්ධ වූ චිත්තක්ෂණය තමයි ලෝකය කියලා කියන්නේ. ඒ අනුව මේ පිනුන් දන්නවා මේ වෙලට තමන්ගේ අත්දැකීම හරහා මේ ලෝකේ අනන්තවත් බුදුවරු පහළ වෙලා තියෙනවා, අනන්තවත් මහරහතුන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. හැබැයි මේ සෑම දිනක්ම පහළ වුණේ මෙන්න මේ චිත්තක්ෂණය කොටු කරගන්න පුළුවන් වීම තුල. චිත්තක්ෂණය තමා තුලින් අත්දැකීම තුල. අන්නේ චිත්තක්ෂණය කොටු කරගෙන චිත්තක්ෂණය තමා තුලින් අත්දැක්කනම් අත්දැකීම තුල පැහැදිලිවම අවබෝධ වුණා මේ එකක් තුල එකක් හට ගැනීමක් නෙමෙයි, එකක් මත එකක් හට ගැනීමක් නෙමෙයි, එකක් නිසා එකක් හට ගැනීමක් නෙමෙයි. මෙන්න මෙතනදි වෙන්නා වූ ධර්මතාවයේ ඉන් එහා ගිය එක. මේ වුණත් මේ පිනුතුන්ට ඒ ධර්මතාවයේ ඒ විදිහට අවබෝධෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ධර්මතාවයේ අවබෝධය කරගෙන ඉවසදා යන මාර්ගය තුල තමන් ඉන්න නිසා ඒ මාර්ගය තමයි සෝතාපට්ටි මාර්ගය කියලා කියන්නේ. සෝතාපට්ටි මාර්ගය තුල මම ඉන්න නිසා ඒ මාර්ගය පිළිබඳව නම් ගැටලුවක්, සැකයක්, අවිශ්වාසයක්, මුකුත්ම විචිකිච්ඡාවක් නම් මට නැහැ කියන්නේ. අන්න එතකොට තමයි සෝතාපට්ටි අංග තමා තුල තියෙන බව දැනගන්නේ.
සෝතාපත්ති අංග සමාතුල තියෙන බව දැනගන්නවා නම් මෙන්න මේ සැකය විචිකිච්ඡාව නැති වෙච්ච වෙලාවේදී තමාට තේරෙනවා ධර්මතාවයක් ක්‍රියාත්මකයි. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා නම් ඊ ධර්මතාවය තමයි මේ ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය කියන්නේ ආර්ය උත්තමයන්න් වහන්සේලා මේ ලෝකයට පහල කරවන්නා වූ න්‍යාය. මොකද්ද ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා? මොකද්ද ධර්මතාවය? හේතුඵල ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගන්නවා මිසක් එකක් මත එකක් හටගන්නවා නෙමෙයි කියන එක තමයි පින්දුනි පටලවා ගන්නේ නැතුව තේරුම් බේරුම් කරගත යුත්තේ. අන්න එතනටයි මේ පින්දුන්ට නැවත නැවත භාවනාවට බැසගත යුත්තේ. අන්න එතනට යන්න බෑ පින්දුනි භාවනාවකින් තොරව. බුදුපියාණන් වහන්සේ බුදු වෙලත් අවුරුදු 45 තුල නැවත නැවත අවුරු මාස ගණන් මේ වනගත වෙලා තනියම භික්ෂුන් වහන්සේ නමක්වත් දකින්නේ නැතුව පිණ්ඩපාතේ වඩින්නෙත් නැතුව මේ තනිය රුක්ක මූලයේ විඳගෙන මේ වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි රුක්ක මූලයේම තුල ඉඳගෙන පින්නදුනේ රුක්ක මූලයේම තමාර අවස්ථාවල දින 90ක් එක දිගට ගත කළා තියෙනවා පින්නදුනේ දින 90ක් මාස 3ක් සමහර අවස්ථාවල මාස 1මාරක් මාස භාගයක් මාසයක් සූත්‍ර රාශියක් සූත්‍ර පිටකේ තියෙනවා මේ පින්දුන් සූත්‍ර පිටකේ නැවත නැවත පරිශීලනය කරලා බලන්න මෙහෙම කළේ ඇයි බුදු පියාණන් වහන්සේ කියලා. එහෙනම් එන්න එවන් වූ අනන්තවත් බුදු පියාණන් වහන්සේලා සංසාරේ පහළ වුණා මේ ගෝර කතරේ මේ පින්දුන්ට මුණ ගැසුණා පින්දුන්. ඉදිරිවදා එවන් වූ අනන්තවත් බුදු පියාණන් වහන්සේලා මුණ ගැසිලත් ඒ බුදු පියාණන් වහන්සේලා ඉස්සරහා මේ පින්නතුන් මෙන්න මේ ආකාරයට සිවුරු දරාගත්ත පින්නතුන් සිවුරු දරාගත්ත ගිහි ගෙදර හිටියා නෙමෙයි සිල් රැද්ද ඇඳගෙන හිටියා නෙමෙයි සුදු ඇඳගෙන හිටියා නෙමෙයි සිවුරු දරාගත්ත මේ පින්නුන් දන්නවා එකත් මෙවට බණ ඇහිලා තියෙන නිසා බුදුහාමුදුරුව බුරු කියන්නේ නැහැයි කියන එක මේ බණ ඇහෙන්නා පින්නතුන්ටන් සැකයක් නැහැ. එනිසා සූත්‍ර පිටකේ තිබෙනා වූ දේවල් මම විශ්වාස නොකළ යුතුයි මේවනම් මෙහෙම වෙන්න පුළුවන් දේවල් නෙමෙයි කියන එක පිළිබඳව මේ පින්දුන දැන් සැකයක් නැහැ. මොකද ඒ සැක වලින් එහා ගිය නිසා තමයි මේ භාවනාවක් දවසට විනාඩි 5ක් හරි කරන්න කොහොම හරි තමන්ට මේ රූපවාහිනිය බලන එක පැත්තකින් තියන්න පුළුවන් උනේ රූපවාහිනිය බලන්න ගත කරන කාලය අඩු කරන්න පුළුවන් උනේ ඒක නිසා තමයි පින්දුන මේ බණ ඇහෙනා පින්දුන්ගේ මේවට එවන් වූ ගුණ වගාවල් වැඩි දියුණු වෙලා නැත්තම් පින්දුනි අන්නේ ගුණ වගාවල් වැඩි දියුණු කර ගැනීම සඳහා මේ පින්දුන්ට නැවත නැවත භාවනා කරන්නම සිද්ධ වෙනවා. තමා නැවත නැවත භාවනා කරා නම් මේ පින්දුන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ දෙවෙනා වූ මේ ධර්මයේ පිළිබඳ මොනමාකාරයේවත් සැකයක් ඇති කරගන්නේ නැහැ උඩින්පල්ලේ. සැකයක් ඇති කරගන්නේ නැහැ උඩින්පල්ලෙන් තමා පරීක්ෂා කිරීමෙන් පමණයි මේක විශ්වාසකයක්. ඊ අනුව මේ පින්දුන් දන්නවා අනන්තවත් සංසාරේ මම ඇඳා වූ සිවුරු ටික එකට එකතු කරා නම් සිවුරු ටික එකට එකතු කරා නම් ඒකට එකතු කළා මේ එකට බැලුවනම් මැනගෙන ගිහිල්ලා වේපුල්ල පර්වතයත් වහලා තවත් ටිකක් ඉතුරු වෙනවා කියන බුදුබණ ඇහිච්ච පින්දුනි මේ මොහොතේ මේ බණ නැවත නැවත තමා තුළින් පරීක්ෂා කර අන්න වේපුල්ල පර්වතයේ පැත්තකින් තියලා මේ පින්දුන් දැක්කොතින් තමන් ඇහැට දැකලා තිබෙනා වූ පුංචි කන්ද ශ්‍රීපාද කන්ද බලන්න ඕනේ පිදුරු තරහ කර වන්ද හොයන්න යන්න ඕනේ මේ ලංකාවේ තිබෙනා වූ ලොකු ලොකු කඳු හොයන්න ඕනේ තමා සාමාන්‍යයෙන් දැකලා තිබෙනා වූ පුංචි කන්ද මේ අඩි 50ක් 60ක් උසට පේනා වූ පුංචි කන්දක් බැලුවොත් පින්නොතු අන්නේ කන්දක් පැත්තකින් දෙලා මේ සාමාන්‍යයෙන් තිබෙනා වූ මේ පිනු දගිනා වූ මේ ටිකක් ලොකු ගොඩ නැගිල්ලක් බලන්න තට්ටු 10ක් 15ක් තියෙන ගොඩ නැගිල්ලක් බලන්න පිනුදුනි ඒ ගොඩ නැගිල්ල වහන්නත් මොනතරම් රෙදි කන්දරාවක් ඕන වේද කියලා ඒක වටේට යන්න එහෙනම් මේ පුංචි කන්දක් බැලුවොතින් මේ පුංචි කන්දක් වටේට ගිහිල්ලා මේ කන්ද වහන්න රෙදි මීටර් වලින් කොච්චරක් ඕන වේද කියලා මේ පිනුදුන් බලන්න දල වශයෙන් හැබැයි සංසාරෙට මම ඇඳලා තිබෙනා වූ සිවුරු ටික එකට එකතු වෙලා ඒ සිවුරු ටික එකට තියලා මහලා ඒ මහරෙද්දෙන් වහගෙන ගියානම් කන්ද ඒ කන්ද වේපුල්ල පර්වතයේ වැහුවත්
ඒ රෙදි ටික නම් ඉතුරු වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. වේපුල්ල පරුත්තේ වැහුලාට පස්සේ තවත් රෙදි ටිකක් ඉතුරු වෙලා තියෙනවා පින්නු. ඒ තරම් සංසාරෙට සිවුරු ඇඳපු පින්නුදුන්ටයි මේ බණ ඇහි. ඒ වගේම නැවත වරක් ඒ බුදු පියාණන් වහන්සේම දේශනා කරන්නේ මොකද්ද? මේ කෙනෙක් සංසාරේ පුරාවට ඇඳා වූ සීල් රෙදි ප්‍රමාණි. සීල් රෙදි ප්‍රමාණයක් පින්නුදුනි කොච්චරද? ඒත් එකට එකතු කළා වැහුවනම් වේපුල්ල පරවතේ වහලා තවත් ඉතුරු වෙන. එනං ගිහි ගෙදර ඉඳගෙනත් මේ අද කරනවා වගේම සීල් රෙදි ඇඳගෙන එදා බුදුහාමුදුරු ඉස්සරහා මේ තමන් මෙන්න මේ භාවනාව කරන්න නැතුව මේ විකුද විකාර වැඩ කර කර භාවනාව බුදුබණ වලට අනුව බුදු පියාණන් වහන්සේගේ අනුශාසනට අනුව සතිපට්ඨානට බැස ගන්න නැතුව මේ කල්පනා කිරීමේ කාර්යයට එදත් මේ පින්නතුන් බැසගත්ත නේද? ඒ බැසගත් නිසා නේද මේ තරම් දුක්ඛන්දරාවකට නැවත නැවත මට වැටෙන්න සිද්ධ වුණේ කියලා දැන් තේරෙනවනේ පින්නතුන්. අදත් මේ වැඩේම කරන්නද මේ අදත් සිල් රෙදි ඇඳගෙන, එහෙම නැත්නම් මේ මොහොතේ නම් මේ පින්න සිල් රෙදි ඇඳගෙන නැහැ. තමා ඉන්නා වූ ඉරියව්වේ, තමා ඉන්නා වූ ගෙදර ඉඳගෙන, තමා ඉන්නේ සමහරට ඇඳුම් ඇඳගෙන වෙන්නත් පුළුවන්, ඇඳුම් නැතුව වෙන්නත් පුළුවන්, කාමරේ ඇඳ උඩ ඉඳගෙන වෙන්නත් පුළුවන්. ඕමාරි කමන්නේ පින්නතුනි මේ බණ ඇහෙනකොට බලන්න නැවතරක් කල්පනා කළා හරියයිද? කල්පනාවෙන් තොරව දවසට විනාඩි 15ක්වත් මේ භාවනාවක් කරන්න කොහොමහරි කාලේ වෙන් කරගත යුතු නැද්ද කියලා පින්නතුනි. අන්න එතනයි මේ පින්නතුනි සංසාරයෙන් ඈතර වීමේ මූලික ආරම්භයවත් ඒ සඳහායි ඡන්දේ ලැබෙන්න ඕන පින්න. ඒ සඳහායි මේ පින්නතුන්ගේ තණ්හාව යෙදෙන්න. අන්නේ සඳහා තණ්හාව යෙදුනා නම් ඒ හරහා මේ පින්නතුන්ගේ ගුණ වර්ධනය වෙලා තියෙනවා. මේ වුණිට මේ බණ ඇන්නව පින්නතුන්ට නිරන්තරයෙන්ම මේ බණ ඇන්න මේ බණ සමග රැඳී ඉන්නව පින්නතුන් රාශියක් ඉන්න බවට තොරතුරු මේ තාක්ෂණය හරහා වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන පින්නතුන් හරහා නම් කියන්න පුළුවන් දැන් එනකොට ඒ ඇයට තමන්ගේ ගුණ වර්ධනය වෙලා ඇති පින්නතුනි මෙන්න මේ ආකාරය. ඒ සඳහා වන්නා වූ ගුණ වර්ධනය වෙන පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනා වූ වැදගත් සූත්‍රයක් මෙන්න මේ මොහොතේ පැනවිලා තිබෙනා වූ අදි වචනේ බවට පත් වෙලා තියෙනවා පින්න. මෙන්න කාය සංස්කාරයක් හටගත්තා මේ මොහොතේ මේ ශබ්දවාහිනී යන්ත්‍රය තුළ ඒ කාය සංස්කාරය හරහා දැන් වචී සංස්කාරය හට ගැනීමට තව තව කාය සංස්කාර පෙන්눔 කරන ආකාරය ශබ්දවාහිනී යන්ත්‍රයට දැන් මැවි මැවි පෙනෙනවා පිණුතු. මැවි මැවි පෙනෙනවා. මොකද්ද මේ මහා අස්සපුර සූත්‍රය? මහා අස්සපුර සූත්‍රය මජ්ඣිම නිකාය සූත්‍ර පිටකයේ තිබෙනා වූ මජ්ඣිම නිකායේ මහා අස්සපුර සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ භාවනා කරන යෝගාවචරයෙක් තුල නැත්තම් සතර සතිපට්ඨානයේ තුල සෝතාපට්ටි මාර්ගයේ තුල ඉන්නා වූ යෝගාවචරයෙක් තුල තිබිය යුතු ගුණාංග රාශියක් එකින් එක ගොනුගත කරලා පෙන්වනවා පින්නතුනි. මහා අස්සපුර සූත්‍රය මජ්ඣිම නිකායේ පින්නතුනි කියවලා බලන්න සරල සූත්‍රය. මොකද මේකේ භාවනා කරන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද? ඒව ගැන මේක විස්තර කරන්නේ නැහැ පින්නතුනි. මොකද්ද කළ යුත්තේ? සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද? කායනුපස්සනාව කියන්නේ මොකද්ද? ඒව ගැන වචනයක් කියවෙන්නේ නැහැ. මේකේ කියන්නේ පින්නතුනි කායනුපස්සනාව උනාද නැද්ද? වේදනානුපස්සනාව උනාද නැද්ද? චිත්තානුපස්සනාව උනාද නැද්ද? ධම්මානුපස්සනාව උනාද නැද්ද කියලා නෙමෙයි. ඒව උනා නම් ඒ පුජ්‍යලයා තුළ තිබිය යුතු ගුණාංග ටිකක් පින්නතුනි. එහෙම නැත්නම් පැලේ ඇටි පැලකරන ගැන, පැලේ සාත්තුකල ගහක් කරන ගැන, ගහ ගෙඩිය දෙන මට්ටමට පෝර දාන අරවම යමුකුත් කියලා දෙන්නේ නැහැ පින්නතුනි. ඒකෙන් කියන්නේ නින්න දැන් ගෙඩි තියනවාද කියලා ගහේ බලන්න. ගෙඩි තියනවා නම් අන්නේ ගෙඩිය දිහා බල්ලා, ගෙඩිය කඩලා කාලා, ගෙඩිය රස බල්ලා දැන් කියන මේක අඹ ගහක්ද, මේක රඹුටන් ගහක්ද, මේක පැපොල් ගහක්ද, මේක එහෙම නැත්නම් පීර ගහක්ද, මේක මිදිවැලක්ද, එහෙම නැත්නම් මේක ඇපල් ගහක්ද කියලා දැන් දැනගන්න පුළුවන් පිණු. එතෙක් නම් මෙයයි කියාවි කොලේ දිහා බල්ලා, මේක නම් ඇපල් තමයි, මේක නම් පීර තමයි කියලා හැබැයි ගෙඩිය හැදෙනකන් හරියටම කියන්නත් බැරි වෙන්න පුළුවන්.
කොලෙන් යම් කිසි මට්ටමට කියාගන්න පුළුවන්. හැබැයි දල්ල කාලේ මේ මුලින්ම එළියට ආපු දවසේ නම් හරියටම මේක මිරිස් පැලයක් තමයි, නැත්නම් මේක වම්බොටු පැලයක් තමයි, මේක බණ්ඩක්ක පැලයක් තමයි කියලා කියාගන්න නම් බැරි බව මේ පිනුන් දන්න. අන්නේමනම් මොකද්ද කරන්න ඕන? දැන් බලන්න ඕන මෙන්න මේ ගුණාංග මගේ ළඟ තියෙනවද? අන්න එකින් එක බලනවා නම් මහා සපුර සූත්‍රය අනුව පල්ලවෙනි එක තමයි පිනදුනි භාවනා යෝගියා යෝගාවචරය කියන නමට සුසුකම් ලැබුව කෙනා නම් යෝගාවචරයෙක් නම් මේ සංසාරයේ ඉතිරිවඳා සෝතාපට්ටි මාර්ගය තුල ඉන්නවා නම් එයා ළඟ තිබිය යුතු පල්ලවෙනි ගුණය තමයි පිනදුනි ලැජ්ජාව. ලැජ්ජාව. එයි මම ඇඳුම් අඳි. එයි මම ගයක් ඇතුළේ. එයි මම මේ පිළිවෙලකට මූණ හෝදගෙන එළියට. එයි මම කොණ්ඩේ පීරන්. එයි මම මේ පිළිවෙලකට වැඩක් කරන්. අන්න ඒක පිළිබඳව මේ පෘථග්ජන ලෝකයේ තිබෙනා වූ තත්වයෙන් එයා ගියා වූ තමන්ට පිනදුනි මේ ලැජ්ජාවක් තියෙන්න ඕන. ලැජ්ජාව මේක මේ සම්බන්ධ වෙන්න පිනදුනි මේ ධර්මයේ තුල එනකොට ලැජ්ජා බය කියලා වචන දෙකක් මේ පිනුන් අහලා තියෙනවා. ලැජ්ජා බය හිරියොතප් කියලායි පාලියෙන් මේකට කියවෙන්නේ. හිරිය තියෙනවනම් හිරිය කියලා කියන්නේ මේ ලැජ්ජී භික්ෂුව කියලා කියන අපිට. ලැජ්ජී භික්ෂුව අලැජ්ජී භික්ෂුව. අලැජ්ජී භික්ෂුව කියන්නේ පින්නතුනි මේ මම සිවුරක් දාගෙන ඉන්නේ මොකටද? ඇයි මම සිවුරක් දාගත්තේ? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමන් කාසාවන් ගහෙත්වා පබ්බාදේච මම්බන්ති අනුකම්පං උපාදාය. පබ්බාදේත මම්බන්ති අනුකම්පං උපාදාය. මම මේ පැවිද්ද ලබාගත්තේ මොකද? අනුකම්පා කළා මට පැවිද්ද දෙන්න කියලා මේ උපෝද්දයන් වහන්සේට සිවුරු පිරිකර ටික මම බාර දීලා ඒ සිවුරු පිරිකර ඒ උපෝද්දයන් වහන්සේ හරහා ඇයි මම මේ සිවුර ඇඳගත්තේ? අන්න ඒ පිළිබඳව ලැජ්ජාව තියෙන්න ඕන පිනදුනි උදේ ඉඳලා රෑ වෙනකම්. උදේ ඉඳලා රෑ වෙනකම් තමා තුල ලැජ්ජාවක් තියෙනවා මම ඇඳගත්තු සිවුරට ඔබින යෝග්‍ය කාර්යයක්ද මා තුල සිද්ධවන්නේ කියලා පිනුත්. මේ සිවුර ඇඳගත්තේ බුදු පියාණන් වහන්සේ අනුදැනවා දාල ආකාරයට සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චි කරණත්තාය කියලා. අනේනම් සිවුර ඇඳගත්තේ මේ සංසාරයෙන් එතර වෙන්නයි නිවන සාක්ෂාත් කරගන්නයි මට අනුකම්පා කළා ගෞරවනීය ස්වාමින් වහන්සේ මට අනුකම්පා කළා මා කෙරෙහි අනුකම්පාවෙන් මටනේ නිවන සාක්ෂාත් කරගන්නා මෙන්න මේ සිවුර අඳවන්න කියලා ඉල්ලුම් කළයි නිවන වෙනුවෙන් කාර්ය කැප කරනවා කියලා පොරොන්දු වෙලයි සිවුර අඳගත්ත පිණුතු. ඒ ලොකු ආමඳුර නැත්තම් උපෝද්දායන් වහන්සේ මට සිවුර ඇඳෙවුවා නෙමෙයි මම සිවුරු උන්වහන්සේට පූජා කළා පිළිගන්නලා උන්වහන්සේ අතින් ඒක ඇඳගත්තා. ඇඳගත්තට පස්සේ දැන් මම කරන වැඩි ඒකට අදාළ දෙයක්ද නැත්තම් ඒ කරන දෙයින් ඒ අරමුණට ඉෂ්ටේ අරමුණට යනවද ඒ අරමුණ ඉෂ්ට වෙනවද? මොකක්ද අරමුණ? නිවනයි අරමුණ. නිවනයි අරමුණ. එහෙනම් නිවන් අරමුණට යන්නේ මම නිවන් අරමුණෙන් එළියටද? එහෙම නැත්නම් මම ඉන්නේ නිවනත් එක්කද මම ඉන්නේ නීවරණයක් එක්කද කියලා අන්න දැනගන්න පුළුවන් නම් පින්නතුනි එතන තියෙනවා ලැජ්ජාව. එතන තියෙනවා ලැජ්ජාව. නැවත නැවත නීවරණ නම් මගේ තුල තියෙන්නේ නිවන මගේ ළඟ නැති බව දැන් මම දැනගන්නවා. අන්න එහෙනම් නැවත නැවත මම මොකද වෙන්න ඕන? නැවත නැවත මම ලැජ්ජාශීලී වෙන්න ඕන. නැවත නැවත ලැජ්ජාශීලී වෙන්න ඕන. ලැජ්ජාශීලී වෙනවා නම් මොකද වෙන්නේ? අන්න ලැජ්ජාව නැති කරගෙන ඉඳා දැන් මම මේ ඇඳුම් අඳින එක වුණා පැත්තක ඉඳලා ඇඳුම නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඇඳුමෙන් මගේ ලැජ්ජාව යන්නේ නැහැ. නැත්නම් ඇඳුම පිළිවෙලට ඇඳලා ලැජ්ජාව නැති වෙන්නේ නැහැ. ලැජ්ජාව නැති වෙන්නේ මේ සංසාරයෙන් ඈතරීමේ කාර්යයට කටයුතු කළොත් පමණයි කියන දන අන්න ඇඳුමල තියෙන වටිනාකම් පැත්තකට යනවා. බච්කෑවට ලැජ්ජාව නැතු යන්නේ. අනුන්ගෙන් ඉල්ලගෙන ගන්න නැතුව gedare guyana කෑවට ලැජ්ජාව නැතු යන්නේ. හොරකම් කළා හරි කවන්නේ නැහැ. දානි දුන්නාට ලැජ්ජාව නැතු යන්නේ නැහැ. හොරකම් කළා හරි කවන්නේ නැහැ. කාර්යයක් ගත්තා ලැජ්ජාව නැතු යන්නේ නැහැ. ඒ ඔක්කොගෙන් පැත්තකට ගියා නම් අන්න මගේ ඇතිවන්නා වූ ලැජ්ජාව අන්න එයා පිටනදුනේ පස්පව් වලට බය වෙනවා. එතකොට අන්න එයා පස්පව් වලට බය වෙනවා. පස්පව් වලට බය වෙන්නේ මොකක් නිසාද? තමන්ට දැන් තේරෙනවා
මෙන්න මේ මම ඉන්නේ කාලය කොයි එකක් එක්කද, නිවනත් එක්කද, නීවරණයක් එක්කද කියලා පින්න. එහෙනම් මේ පින්දුන් දැන් උනට දන්නවා තමන් කරන ලද භාවනාව තුළ මේ පරයන්ක භාවනාවක් කරත්, සක්මන් භාවනාවක් කරත්, වැසිකිළියේ හිටියත්, කැසිකිළියේ හිටියත්, කුස්සියේ හිටියත්, කක්කුස්සියේ හිටියත්, කාර්යාලයේ හිටියත්, ගොවිපොලේ හිටියත්, වැඩපොලේ හිටියත්, මගුල් ගෙදර හිටියත්, මල ගෙදර හිටියත්, කොහේ හිටියත් පින්නදුනි නිරන්තරයෙන්ම මා තුළ නැවත නැවත මේ ප්‍රකට වීම තියෙනවා. නැවත නැවත වචන මා තුළ ක්‍රියාත්මක වෙනවා, වචන සිහිපත් වෙනවා. මේ වචනත් සමග මගේ හරඹයක් තියෙනවා. වචන තුළමයි මට ඉන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇතුළත කතාව යන ඇතුළත කතාවේ සීමාවක් නැහැ, කෙලවරක් නැහැ. නැවත නැවත ඇතුළත කතා කරනවා. ඒ ඇතුළත කතා කරන හැම වචනයක් වචනයක් පාසාම මේ පින්නදුන්න දැන් උන්ට තේරෙනවා මොනවද මේ නීවරණයි. නීවරණයි මොකද්ද? ප්‍රකට වුණා නම් පින්නදුනි ප්‍රකට වෙන්නේ මොකද්ද? ප්‍රකට වෙන්නේ නීවරණයක්. අන්නේ ප්‍රකට වීමට තමයි මේ දන්නවා ලෝකය කියලා කියන්නේ. එහෙනම් සද්දය කියලා කිව්වේ මොකද්ද පින්නදුනි? නීවරණය. ආස්වාසය කියලා කිව්වේ මොකද්ද? නීවරණය. එහෙනම් අම්මා කියලා කිව්වෙත් මොකද්ද? නීවරණය. බෝංචි කියලා කිව්වේ මොකද්ද? නීවරණය. එහෙනම් වචනයක් කියලා කියන්නේ පින්නදුනි එහෙනම් නීවරණය. එහෙනම් නිවන කියන්නේ පින්නදුනි දැන් පැහැදිලි මෙයාට නිවන කියන්නේ මොකද්ද? වචනයක් Tamanට නැතුව ඉන්න පුළුවන්. වචනයක් නැති බව දන්නේ නැතුවත් ඉන්න පුළුවන්. වචනයක් Tamanට ප්‍රකට වීමකින් තොරව ඉන්න පුළුවන්. අන්න ඒකයි පින්නදුනි නිවන. එහෙනම් නිවන කියන්නේ කිසිවක්ම මේ ලෝකේ තියනවද නැද්ද කියලා Taman නොදැනුවත්ව සිටිය යුතු වන්නා වූ වෙලාව. එතනින් අදහස් වෙන්නේ නැහැ Taman දන්නේ නැහැ කියලා. එතනින් අදහස් වෙන්නේ නැහැ නිවන තුල නම් නිවන බවත් දන්නේ නැහැ පින්නතු. වෙයි ඒ නිවනට එකපාරටම යන්න බෑ මෙයාට. ඒ නිවනට යාම සඳහා ඊට පෙර ඒ බව දැනගන්නවද නැද්ද කියලා අන්නේ දැන ගැනීම මට්ටම වැඩි දියුණු කරන එකයි පිනදුනි මෙන්න මේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා මේ සිවුරක් දාගෙන කරන්නේ පිනදු. හැබැයි මේ බණ ඇහෙනා පිනදුන්ගෙන් වැඩි පිරිසක් සමහරලට සිර 99ක් වෙන්න පුළුවන් ඒ අය තවම සිවුරු දාගෙන නැති ඇති පිනදු. හැබැයි සිවුරු දාගෙන නැතුණාට තමනුත් වෙරදරන්නේ නිවන වෙනුවෙන් නම් නිවනට සිවුරක් අවශ්‍ය නැති බව දැන් Tamanට තේරෙනවා. තමන්ගේ ක්‍රමානුකූලව මෙන්න මේ නීවරණ අඩු වෙන පැත්තට ඇවිල්ලා තිනවනම් නැවත නැවත ප්‍රකට වීම අඩු වෙන පැත්තට ඇවිල්ලා තිනවනම් දැන් Tamanට තේරෙනවා තමා ඉන්නේ කායානුපස්සනාවේ බුදු පියාණන් වහන්සේ විසින් අනුදැනව දාලා වූ ආකාරයට මේ ආස්වාසය මහණෙනි දිගනම් දිග බව අත්දකින්න, ආස්වාසය කෙටිනම් කෙටි බව අත්දකින්න, ආස්වාසය මුළුමනින්ම දැනෙනවනම් ඒ බව අත්දකින්න. ඔන්න හතරවෙනි පියවරේ කියනවා ආස්වාසය සංසිඳුනනම් ඒ බව අත්දකින්න පින. අන්න නීවරණ දිගනම් දිගට තියෙන බව දැනගන්න. ඒ කියන්නේ මගේ ළඟ නීවරණ වැඩි. දිග විවිධාකාරයෙන් දැනගන්න පුළුවන් මේ පින්දුරු මේ 101 අවස්ථාවේදී වරින් වර විවිධ ප්‍රතිකඩ වලින් කොහොමද මේකේ දිග දැනගන්නේ? කොහොමද වම දිගයි කියලා දැනගන්නේ? කොහොමද රූපේ දිගයි කියලා දැනගන්නේ? කොහොමද සිතුවිල්ල දිගයි කියලා දැනගන්නේ කියලා විවිධ ප්‍රතිකඩ වලින් බණ ඇහිලා ඇති පින්නදුනි ඒව නැවත නැවත පරීක්ෂා කරන්න. මේක ධර්ම දේශනාවකදී පැයක නැවත නැවත ඒවනම් කියවෙන එකක් නෑ පිනුත්. එහෙම පැනවිල්ලක් මේ මොහොතේ නෑ. දැන් මේ තියෙන්නේ මහා අස්සප සූත්‍ර අනුව මේ ගුණාංගයක් විදිහට තියෙන ඕන පළවෙනි ගුණාංගය ලැජ්ජාව. ලැජ්ජාව ලැජ්ජාව නම් අන්න දැන් තමයි තේරෙනවා මම භාවනා කරනවා භාවනාවේ ප්‍රතිඵල තියෙනවා නම් මට මෙන්න මේ නීවරණ නැති යම්කිසි කාලයක් තියෙනවද කියන මට්ටම තමන් දන්නවනම් දැන් තමන්ට තේරෙනවා තමන් අරමුණු තුල ඉන්නවා
නිවනට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නිවන තියෙන බව මේ නීවරණ අතර නිතරම නීවරණ දෙකක් අතර මේ හිස්තැනක් තියෙන බව දැන් තමන්ට මෙන්න මේ හිස්තැන හෙවත් විවේකයේ දැන්වෙනට අහු වෙලා තියෙනවා පිණු. අන්නේ විවේකයේ අහු වුණා නම් විවේකයේ තුල ඉන්න කාලය ක්‍රමානුකූලව වැඩි කරගන්න පුළුවන් වුණා නම් අන්න මගේ ගුණාංගයේ වර්ධන වෙලා මොකද්ද ගුණාංගයේ වර්ධන වෙලා තින්නේ දැන් මම ලැජ්ජාවට මේ ගමන යනවා ලැජ්ජාව තුල මම ඉන්නවා මගේ නිවන් මාර්ගය සාක්ෂාත් වෙගෙන එනවා නිවන පිළිබඳ සැකයකින් තොරව නැවත නැවත නිවනට අනුගත වෙලා නිවන තුල කාලය ගත කරන්න පුළුවන් මට්ටමට මගේ නීවරණ අඩු වෙලා තියෙනවා. නීවරණ අඩු වුණා කියන්නේ මොකද්ද? මගේ කෙලෙස් අඩු වෙලා තියෙනවා. කෙලෙස් කියන්නේ පිනුදුනි වචනයක් කියලා මේ පිනුන් දන්නවනේ දැන් එනකොට. එහෙනම් වචන ප්‍රකට වීම අඩු වෙලා තියෙනවා. එහෙනම් යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? දැන් වෙනකොට ඕනෝ කියන ඉපැතර ගිහිල්ලා යමක් ප්‍රකට වුණේ නැද්ද? ඒ බව දන්නේත් නැත්. එහෙනම් මුලදි වෙන්නේ ප්‍රකට වෙනවා, ප්‍රකට වෙන බව දැනගන්නවා. ඊට පස්සේ ප්‍රකට වෙනවා, ප්‍රකට වෙන බව දැනගන්නේ නැහැ පිණුත්. අන්න මේ අය හැබැයි තවම පටලවාගෙන නිසා මූලික මට්ටමේදී හිතන්නේ වෙන්නේ හිතන්නේ මේ අය හැබැයි ප්‍රකට වුණානේ දැනගත්තේ නැති නිසා මගේ සතිය කැඩුනා කියලා. සතිය කැඩුනේත නෙමෙයි පිණුදුනි, සතිය කැඩුනේ ප්‍රකට වුණේ නැති බව හොයන්න ගියා. ප්‍රකට වුණේ නැති බව දන්නවනම් දැන් මේ පිඳුරු හිනා යනවා ඇති. මොනවද මේ හාමුදුරු කියන්නේ කියලා. හාමුදුරු අනිත් පැත්ත හරවලාද අද අඩු නිින්දද ඊයේ රාත්‍රියේ හාමුදුරන්ට නිින්ද ගිහලා නැද්ද දන්නේ නැහැයි කියලා දැන් කල්පනා වෙනවා. අන්න ඒකයි මේ බණ ඇහෙනකොටත් දැන් බලනවා මොකද්ද කියන්නේ මට ප්‍රකට වෙනව හොයන්නයි ගියේ මම දැන් කියනවා ප්‍රකට වුණාද ඒ බව දන්නේ නැද්ද? ප්‍රකට වෙච්ච බව දන්නේ නැත්තම් පින්නදුනි එතනින් වැඩේ ඉවරයි. බෝම්බ ගහන්න පුළුවන්. හැබැයි ඉතින් බෝම්බ මගේ ඇඟේ වැදුනේ නැත්තම් මට ගැටලුවක් වෙලා නැහැ. බෝම්බ ගහලා තියෙන වල ඕනතර. මුළු ලෝකෙම බෝම්බ ගහලා විනාශ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මට ගැටලුවක් නැහැනේ මගේ ඇඟේ වැදුනේ නැත්තම්. ඉතින් බෝම්බේ කියලා මගේ ඇඟේ වැදින්නේ මොකද්ද? මගේ ඇඟේ වැදින්නේ පින්නදුනි බෝම්බ කියන වචනිනි. එහෙනම් වචනේ මම දන්නේ නැත්තම් ඉවරයි. එහෙනම් බෝම්බ කියන වචනේ මම දන්නේ නැත්තම් බෝම්බ කියන සද්දේ දන්නේ නැත්තම් එතනින් මම ගැලවිලානේ පිනදුනි. බෝම්බ ගැහුවට ගැටලුවක් නැහැනේ දැන් මෙයාට තේරෙන්න උනා. අම්මා මැරුණට ගැටලුවක් නැහැ. අම්මා මැරුණු බව මම දන්නේ නැත්තම් පිනු. අම්මා මැරිච්ච බව දන්න තාක්කල් මට ඒකේ දුකක් නැහැනි. එහෙනම් මට දුක හටගන්නේ කොයි වෙලාවේද? අම්මා මැරිච්ච බව දැනගත්ත වෙලාවේදීනේ පිනදුනි. අම්මට අසනීප වෙලා මම ස්පිරිතාලේ ගිහලා නතර කරනවා. නතර කළා මම ගෙදර ඇවිල්ලා කාර්යාලයට ගිහිල්ලා මගේ වැඩ ටික කරනවා. අම්මා මරුණයි කියලා දුකෙන් අඬාඬ ඉන්නවද මම? නෑ. හැබැයි ඔන්න දැන් දුරකථන අමුතුමන් ලැබෙනවා අම්මා මරුණා කියලා. එහෙනම් නැත්තම් අම්මට අසනීපයි කියලා දුරකථන අමුතුමන් ලැබෙනවා අසනීපේ වැඩි කියලා. අන්න එතකොට දැන් තේරෙනවා යඩින් අසනීපේ වැඩි කියන්නේ සමහරට මැරිලත් ඇති කියලා දැන් තමයි අඬන්න පටන් ගත්තේ. අන්න ඒ වගේ පින්නදුනි මෙන්න මේ ඌණෑම දෙයක් දැන් මේ පින්නදුන් කාර්යාලයේ වෙන්න පුළුවන් ඉන්නේ කාර්යාලේ ඉන්න වෙලාවේදී මේ වෙලාවේදී තමන්ගේ ගේ හොරු කඩන වෙන්න පුළුවන්. තමන්ගේ ගේ හොරු කඩනවා. හැබැයි මේ ඇයට දුකක් තියෙනවා. තමන්ගේ රත්තරන් මාලේ හොරු අරගෙන ගිහිල්ලා මේ උන් බැංකුවට ගිහිල්ලා මේලාට උගසුත් තියලා මේ ඇයට දුකක් තියෙනවා. මොනවගේ නුල දුකක් තියෙනවද? දුකක් නෑ. හැබැයි ගෙදර ගිහිල්ලා දොර අර බලනකොට අඩේ හොරු කඩල ගේ හොරු කඩල අන්න දැන් දුවගෙන යනවා මාලේ බලන්න. මේ අල්මාරි ළඟට අල්මාරියත් කඩල අන්න මාලේ නැ. දැන් දුකද? දැන් දුකද? දුක දැනද? ඔන්න පිනුද මාලේ යන්නේ අල්මාරිය නම් කැඩිලා නැ. කඩන්න බලලා කඩාගන්න බැරි වෙලා අන්න දැන් දුකද? එහෙනම් පිනුදුනි මේ යමක් ප්‍රකට වීම නෙමෙයි මේක දැන ගැනීමයි. මේ අන්න දැන් ලැජ්ජාව කියලා පිනදුනේ යමක් ප්‍රකට වුණාද ඊ බව දන්න තාක්කල් තමන්ගේ ළඟ කෙලෙස් තියෙන බව දන්න. ඒ නිසා නැවත නැවත තමන් වෙරදර. ඒක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර. ඒක දැනගන්න තමයි අපි භාවනා කරන්නේ.
භාවනානකර කල්පනා කරන එක්කෙනාට පින්නතුනේ මේක දැනගන්න පුළුවන් කමක් නැහෙනේ. එයා කල්පනා කරනවා කියන්නේම නැවත නැවත කෙලෙස් එකතු කරන එකනේ. එයාගේ ආසාව විනෝදාංශයක නේක. කුණු එකතු කරන එක්කෙනාගේ ආසාව විනෝදාංශයනේ කුණු එකතු කරන එකනේ. කසල සෝදික කරන්න ගිහිල්ලා කුණු එකතු කරනවානේ. එයා ට්‍රැක්ටරේ ගිහිල්ලා ට්‍රැක්ටරේ පස්සෙන් නතර නතර කුණු 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 ගෙන කුණු 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 කුණුගෙන කුණුගෙන කුණෝ 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 කුණෝ. එයා යන්නේ පින්නතුනි කුණු එකතු කරන්නේ. පරණ බඩු එකතු කරන්න යන එක්කෙනා පත්තර 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 පත්තර. එයා යන්නේ පත්තර එකතු කරන්න පින්නතුනි. පරණ යකඩ බඩු පරණ යකඩ බඩු පරණ බඩු ප්‍රිජ් ගන්නවා රූපాయని ගන්නවා රූපాయని ගන්නවා දුරගතන ගන්නවා අර ගන්නවා මේ ගන්නවා කියලා යන්නේ එකතු කරන්න පින්නතුනි. භාවනා කරන එක්කෙනා කියන්නේ එකතු කරනවා නෙමෙයි, අන්න භාවනා කරන එකතු කරනවා කියන්නේ මේ අයින් කළා දාන. අයින් කළා දාන. තමල් ළඟ තියෙන ටික අයින් කළා දාන. මලෝ 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 තොරාපරව තොරාපරව මලෝ 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 මලෝ. අන්න එයා යන්නේ පින්නතුනේ එකතු කරන්න නෙමෙයි. හැබැයි එයා එකතු කරගන්නවා. එයා එකතු කරගන්නේ මොනවද? සල්ලි ටික. දෙනව මොනවද? මාළු ටික. ඒක නෙමෙයි මේ භාවනාව හැදෙන්නේ. භාවනාවට වඩා වෙනස්. අනිත් එක්කෙනත් යන එකතු කරන්න එයා දීලා හැබැයි සල්ලි ටිකක් එකතු කරගෙන තිබෙන කුණු මාළු ටික දීලා එන්නේ. අර එක්කෙනා ගිහලා පරණ පත්ත ටික එකතු කරගෙන සල්ලි ටිකක් දීලා එන්නේ. අන්න ඒ වගේ පින්නදුනි මේ දීමයි ගැනීමයි දෙකක් තමයි කල්පනාව කියලා කියන්නේ. උන්නේ කල්පනාව නතර කරලා භාවනා කරපු එක්කෙනා කරන්න පින්නදුනි දෙන්නේ එක විතරයි. අත්‍යාරීම විතරයි සම්මා සංකල්පය. අල්ල ගැනීම නෑ, මිච්ඡා සංකල්පයෙන් බැහැර වෙනවා. මේක ගැඹුරුයි හැබැයි. හැබැයි අවබෝධ වෙන්න ඕන මේ අය මේ වට භාවනා කරලා තිනවා නම් ඒ සඳහා තමයි මහා අසපුරු සූත්‍රය මෙයාට උදව් වෙන්නේ. මොකද්ද මේ ලැජ්ජී බව තියෙනවා. ලැජ්ජාවට ඇයි ලැජ්ජා කියන්නේ? මගේ ළඟ නීවරණ දැන් තියෙනවා. නීවරණ තියෙන බව දන්න. තියෙන බව දන්නවනම් පිනුදේ ඒක අයින් කරන්න වෙහෙස වෙන බව දන්නව. මොකද මරණ මංචකය කියන්නේ නීවරණයක්. නීවරණයක් නම් මරණ මංචකය කියන්නේ සතර අපාය කියන එක පිළිබඳව මොනම සැකයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් නැවත උත්පත්තියක් තියෙන බව සැකයක් නැහැ. නැවත උත්පත්තිය සතර අපාය කියන එක සැකයක් නැහැ. එහෙනම් එයා නැවත නැවත වෙර දරනවා මොකටද පින්නතුනි? මෙන්න මේ සතර අපායෙන් නිදහස. අන්න නැවත නැවත වෙර දරනකොට දැන් එයා ළඟ වැඩෙනවා මොකද්ද? මෙන්න බය කියන එක. අන්න ලැජ්ජාව තියෙන එක්කෙනා ළඟ ඊළඟට එන්නා වූ ගුණය තමයි පින්නතුනි බය. එහෙනම් මේ භාවනා කිරීමේ මූලික අරමුණ පින්නතුනි දැන් බලන්න මොනතරම් සරලද කියලා. අනන්තවත් බුදු පියාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා සියලු බුදුරුන්ගේ දේතනා මොකද්ද? ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයයි පින්නතුනි. සතර සතිපට්ඨානයෙන් තොරව කාටද පුළුවන්න්නේ ඔන්න ඔය ආකාරයට මේක ගැන දැනගන්න. එහෙනම් මෙන්න මේ සංසාර බිය ඇති වෙන්නයි පින්නතුනි මේ අය භාවනා කරන්නේ. සංසාර බිය ඇති වෙන්න භාවනා කරනකොට තමන්ට ලැජ්ජාවක් ඇති වෙනවා තමා පිළිබඳව. අන්න ඒ වෙලාවේදී නම් ලැජ්ජාව ඇතිවන්නේ දුව පිළිබඳව නෙමෙයි පින්නතුනි. ලැජ්ජාව ඇතිවන්නේ ස්වාමි පුරුෂයා පිළිබඳව, භාර්යාව පිළිබඳව නෙමෙයි. ලැජ්ජාව ඇතිවන්නේ අම්මා පිළිබඳව, තාත්තා පිළිබඳව, උඩම්මා පිළිබඳව, මාමා පිළිබඳව නෙමෙයි පිණුදු. එතකොට ලැජ්ජා ඇතිවන්නේ රටවැසියා පිළිබඳව නෙමෙයි. එතකොට ලැජ්ජා ඇතිවන්නේ ජනාධිපති පිළිබඳව නෙමෙයි. එතකොට ලැජ්ජා ඇතිවන්නේ කවුරු පිළිබඳවද? තමා පිළිබඳව. මොකද්ද ලැජ්ජාව? මැරිලා කොහේද මට උපදින්න වෙයි? අන්න බය ඇති වෙනවා පිණුදු. අන්න සංසාර බිය දකින මොහොත්. ඔන්න මහා අසපුර සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තිබෙනා වූ බලන්න පිණුදුනි බුදු පියාණන් වහන්සේ සරලව දේශනා කරන ධර්මය කොහොමද දැන් තමන්ට ගැළපීලා එන්නේ කියලා, තමන් තුල මේක තියනද නැද්ද කියලා තමන් දැනගන්න කියලා. අන්න පිඳුනි ලැජ්ජාව, ලැජ්ජාව තුල ඇති වෙන බය, බය ඇතිවීම හරහා පිඳුනි දැන් අන්නේ යාගේ සිද්ධ වෙන මොකද්ද? කාය සමාචාර. කාය සමාචාරයේ කම් කාය, කය සමාචාර වෙනවා. කය සමාචාර වෙනවා කියන්නේ මොකද්ද පිඳුනි? කයෙන් සිද්ධවන්නා වූ අකුසලයෙන් තමන් බැහැර වෙනවා. අන්න දැන් මේ පිනුදුන් දන්නවා, මේ පිනුදුන් මේ බණ ඇහිලා
දැන් මේ මාස 6කට නඩු කාලයක් තිස්සේ මෙන්න මේ ගිහි ගෙදරදීම මේ නිවන අත්දැකීමට නැත්නම් නිවනට ප්‍රවිෂ්ඨ වීම සඳහා වැඩපිළිවෙලට අනුගත වෙච්ච නිසා දවසකට විනාඩි 5000ක් අවම වශයෙන් භාවනාව ආරම්භ කරමු නිසා දැන් වන විට දවසට පැය 2-3ක් භාවනාව සිද්ධ වෙනවා, පර්යංකෙත් සිද්ධ වෙනවා, සක්මන සිද්ධ වෙනවා, පාරේ ඇවිදින වෙලාවෙත් සක්මන, ඔයා කාර්යාලයට යනකොට සක්මන, කාර්යාලය තුල හිටමිට යනකොට සක්මන, හැම වෙලාවෙම සක්මන් නොවන වෙලාවක් නැහැ. කොයි වෙලාවෙත් ඒ බව දැනගෙන ඉන්නවා, යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන බව දන්නවා, වැඩ කරන හැම වෙලාවෙදිම යෝනිසෝ මනසිකාරයයි සිද්ධවන්නේ. කාර්යාලය වැඩ කරනකොට සද්දයක් සද්දයක් කියලා ප්‍රකට වෙනවා. සද්දය සද්දය කියලා මෙනෙහි කරනවා කියලා ප්‍රකට වෙනවා. හැබැයි දැන් වෙනකොට මේ පිළිඳුනේ ඒව ගැටළු නැතු ඇති, සද්ද ප්‍රකට වීම නතර වෙලා ඇති, සද්ද ප්‍රකට වීම නතර වෙන වගේම යෝනිසෝ මනසිකාරිනුත් ඒ වචන හැලිලා ඇති පින්නතුන්. ඉතින් තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරයත් මරණ මංචයේ දක්වා මේ බැංකුවේ දාලා පරීක්ෂා කරගෙන මේ ලොකරකේ දාලා වහලා තියාගන්න එක නෙමෙයි, යෝනිසෝ මනසිකාරයත් ටිකෙන් ටික දිය වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය දාගත්තා වූ ඒ වචන ටිකත් ටිකෙන් ටික දිය වෙන්න ඕන. ඒව නැවත නැවත කියවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සද්දේ නැත්තම් තමන්ට දැන් සද්දෙන් තවන්ගෙන් බැහැර වුණා නම් සද්දේ කියන වචනය යෝනිසෝ මනසිකාර ලැයිස්තුවෙනුත් ඉවත් වෙන්න ඕන. සද්දේ කියන වචනය යෝනිසෝ මනසිකාර ලැයිස්තුවෙන් ඉවත් වෙනකොට මේ ආස්වාස කියන වචනයත් එතනින් ඉවත් වෙනවා. සද්ද නිසා නෙමෙයි පින්නදුනි ආස්වාසයක් දැන් තමන්ට ප්‍රකට වෙන්නේ නැත්තම් ප්‍රකට නෑ කියන පින්නදුනි ප්‍රකට වෙච්ච බව දන්නේ නෑ කියන එකයි ඔන්න දැන් තියෙන්නේ. දැන් ඒකට ආස්වාසය කියලා තමන්ට දැන් තිබුණා වූ කරදරෙන් තමන් නිදහස්, ඒ දුකෙන් තමන් නිදහස්, ඒ දුකෙන් නිදහස් නිසා දැන් ලැජ්ජාව, බය, ඊහරා, කාය සමාචාරේ, කය සමාචාර වෙලා කය තුලින් සිද්ධවන්නා වූ අකුසල් සිද්ධවන්නේ නෑ. මොකද දැන් තමන් දන්නවා කයෙන් අකුසලයක් වෙන්න නම්, කයෙන් අකුසලයක් කියන්නේ සත්‍යෙක් මැරෙන්නේ නම් ඉබේ සත්‍යෙක් මැරෙන්නේ නෑ. දැන් දන්නවා මීට පෙරනම් හිතුවේ මදුරුවා ඉබ්බේ මැරුණා කියලායි, මැරුණට පස්සේ ඇඟේ ලේ තියෙන කොටයි මම දැනගත්තේ කියලා. එහෙමනම් නෙමෙයි, මදුරුවා මැරෙන්න කලින් මදුරුවා කෑව නේද කියලා මේ නැවත නැත අනුසේ කෙලෙස් පරිඋට්ටාන වෙලා, පරිඋට්ටානු කෙලෙස් වීතික්‍රමණය වෙච්ච ආකාරය දැන් භාවනාවෙන් හොඳට අත්දැක්ක පිණු. භාවනාවෙන් හොඳට අත්දැක්ක මොකක් හරහාද? මේ වම කියන වචනය හදලා දෙන්න දඟලන දැඟලිල්ල අහුණා. ආස්වාසය කියන වචනය හදලා දෙන්න දඟලන දැඟලිල්ල අහුණා. ඒකෝට මේ වචී සංස්කාරය පැහැදිලිව අවබෝධ වුණා. වචී සංස්කාරය අවබෝධ වුණා. එහෙනම් වචනයකින් ප්‍රකට වෙලා මිසක් ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ කියන එක තමන්ට දැනගන්න පුළුවන් වුණා, අවබෝධ වුණා පින්නතුනි. අන්න එහෙනම් අවබෝධ වීම හරහා ඉන්න වචනය වචනයක් බව දැනගත්ත නිසා ඒක වචනයක්, ඒකත් වචනයක්, ඒකත් වචනයක් කියලා නැවත නැවත මෙනෙහි වෙච්ච නිසා දැන් මොකද උනේ? දැන් වචනයෙන් එහාට මේක යන්නේ නැහැ. වචනය ළඟින් මේක නතර වෙනවා. වචනය ළඟින් මේක නතර වුණා නම් දැන් ඒකෙන් ක්‍රියාවක් සිදුවන්නේ නැහැ. අන්න ක්‍රියාව නතර වෙලා පිනොදුනි. දැන් අන්න කාය සමාචාරය, කය සමාචාර වෙලා දැන් මම දන්නවා මගේ යතින් සතුන් මැරෙන්නේ නැහැ. මෙන්න මේ අය මුලදී පටන් ගත්තා මේ දවසේ විනාඩි 5ක් අරගෙන රාත්‍රියේ නිදාගන්නකොට මගේ යතින් අද දිනය තුල සතුන් මැරුණද කියලා පරීක්ෂා කරා. එහෙම මේ පිණුම් පටන් ගත්තා. ඒව මේ පිණුම් නැවතුනාර කමඨාන වල දීලා තිනවා. ඒ වගේම මේ පෙරහුරු සාකච්ඡාවල්දී මේ භාවනාවේ යෝගාවචරයෙන් කියලා තිනවා. ඒ කාලේ මම මේක පටන් ගත්ත ස්වාමීන් වහන්සේ දිනපතා කරා. ඊට පස්සේ දවසකට දෙපාරක්, තුන් පාරක්, හතර පහ පාරක් මට ඒක මෙනෙහි වෙන පටන් ගත්තා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ සතුන් මැරෙන්නේ නැති බවටත් තොරතුරු වාර්තා වුණා. දිනපතාම එකපාරක් නෙමෙයි, පහ පාරක්, හය පාරක් වරින් වර මෙනෙහි වුණා. අද මගේ දේ ඉඳලා සතෙක් මැරුණාද කියලා මේ 9-10 වෙනකොට මෙනෙහි වෙනවා. ඊවද 9-10න් පස්සේ සතෙක් මැරුණාද කියලා 11-12 වෙනකොට මෙනෙහි වෙනවා. ඒ වගේ රෑ වෙනකොට 9-10 වෙනකොට 7-8 පාරක් සමට වරින් වර මෙනෙහිලා අද දිනය තුල නෑ මගේ අතින් සතෙක් මැරුනේ නෑ. ආවල් වෙලාදී කූඹි හිටියා වැසිකිලි මම වතුර දාලා එක මෙයා කර නැතුව
මම මේ වැඩේ නතර කළා ඒක පැත්තෙන් අනිත් පැත්තෙන් අතුගාගෙන කියලා මෙන්න විවිධාකාර විදිහට මේ පින්නදුන් තමන්ගේ වචන හසුරවල තියෙන පින්නදුන් ඊට පස්සේ අන්න සතුන් මැරි මේවයි නිවැරදි වුණයි කියලා නෙමෙයි පින්නදුන් කියන්නේ ඒ කියන්නේ සතා ඉන්නවා දැකලා නිත් සංඥාවට ගිහිලා දෙනවා නමුත් මේ මූලික මට්ටමේ අවබෝධය එකයි සතේ දැක්කනම් දැක්ක දැකේ සතාට මොනව හරි කරානම් ඒක තමයි පින්නදුනි ප්‍රාණඝාතය කියලා කියන්නේ ප්‍රාණඝාතය සිද්ධ වුණේ මේ විදියටයි දැන් මේකට අනුගත වෙච්ච නිසා මොකද මේ අය දැනගත්ත කූඹියා කියන වචනය කූඹියා කියන වචනේ වචනයක් විදියට බාරගත්ත නිසා අන්න දැන් එතනින් තමන් ඒ සතා මරණයෙන් බැහැර වුණා පිණි වචනේ වටිනාකම දීලා සතා මරණයෙන් බැහැර වුණා හැබැයි රහත් වෙනකොට වෙන්න පුළුවන් ඔගේ අනිත් පැත්තයි ඒක අවබෝධ කරගන්නා රහත් වෙන්නම සිද්ධ වේවි පිණි දැන් සෝතාපන්න වෙන්න යන්නේ සෝතාපන්න වෙන්න නම් කල යුත්තේ ඔන්න සතෙක් දැනගත්තා සතා අඳුනගත්ත නිසා නිත්‍ය සංඥාවෙන් පැත්තකට වුණා නිත්‍ය සංඥාවෙන් පැත්තකට වුණා නම් ඒ සතාව මරන්න දෙයක් නැහැ පැත්තෑයි දැක්කා පැත්තෑ පිළා නිත්‍ය සංඥාව තිබ්බනම් ඒ පැත්තෑ මරන්න ඕන නේද පැත්තෑ මාව කනවයි කියලා නැත්නම් මදුරුව දැක්කනම් මදුරුව මරන්න ඕන මොකද මදුරුව මාව කෑපුවාම මට ඩෙන්ගු හැදෙනවා මැලේරියාව හැදෙනවා වසූරිය හැදෙනවා විවිධාකාර දේවල් හැදෙනවා බරව හැදෙනවා කියයි. හැබැයි මදුරුව කියන්නේ වචනයක් බව අවබෝධ වෙච්ච නිසා අන්න ලැජ්ජාව ඇති වුණා බිය ඇති වුණා මදුරුව කියන්නේ මගේ පෙරබවගේ අම්මා කෙනෙකුත් සමහර අය එහෙමත් සිහිපත් වුණා මේ මදුරුව කියන්නේ මගේ පෙරබවේ තාත්තා කෙනෙක් නේද මම මේ තාත්තාව මරලාද මම ජීවත් වෙනවද කියලා අන්න බය ඇති වුණා. එහෙනම් නැවත නැවත මේ මදුරුව වෙලා උපදින්න වෙනවා කියන බය ඇති වුණා බය ඇති වීමරා දැන් තමන්ගේ කාය සමාචාරයේ කය සමාචාර වුණා කයෙන් සිදුවන්නා වූ දැම් ප්‍රාණඝාතයෙන් තමන් නිදහස්. ප්‍රාණඝාතයෙන් පමණක් නෙමෙයි ප්‍රාණඝාතය සඳහා කරන්නා වූ සැලසුම් වලිනුත් පින්නතුනි නිදහස් වෙන එතකොට. දන්නවා සැලසුම් කරොතින්නම් ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. ඒ නිසා මේ පැත්තෑ ඉන්න වටේ කෝට්ටක් හොයලා තිබ්බොදින් පොළු ගෑල්ලක් හොයලා තිබ්බොදින් ඊළඟ දවසේ පැත්තෑ දැක්කහම මරන්න හිතෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන් නොදැනුත් වගේ නිසා ඒ පැත්තේ තිබෙනා පොළු ටිකත් ලී කැල් ටිකත් පැත්තකින් තියලායි තියන්නේ. දැන් පැත්තෑ දකින්නවා. හැබැයි පොල් ආරං එනකොට පැත්තෑ ගිහිල්ලා. අන්න එතකොට පැත්තෑ මැරින් තිබුණා වූ සැලසුම් ටිකත් ඉවත් කරා. ගෙදරට මීපාසන් ගේන එක නතර කරා. කඩේට ගියාම නම් සුපර් මාකට්ේ තීරණ බෝඩ් එක තියෙනවා. මීපාසානම් මෙන්න මරනවා කියලා බෝඩ් වල තියෙනවා. හැබැයි Tamanට තේරෙනවා මේක වචනයක් අරගෙන ගියොත් ගෙදරට තියන්න වෙන්න පුළුවන්. ගෙදර නැත්තම් මීපාසනම් තියන්නේ නෑ මීය කාලා මාව මැරේවි. හැබැයි මාව මැරනකොට ඊළඟ භවයේදී මම මීයෙක් කියලා පුදින්නේ නෑයි කියලා දන්නවා ඒ තුල. එහෙනම් මීයා මැරුවතින් මම ඒ දිවෙන්න උපාදානය තුල ඊළඟ භවයේදී මීයෙක් වෙලා උපදින්න පුළුවන් කියන එක දැන් අන්න තියෙනවා පිනදුනි. එතනයි බය ඇතිලු. නැවත නැවත කැරපොත්ත මැරුවනම් පිනදුනි කැරපොත්තර දිවෙන්නව ආසාව තුලයි කැරපොත්තව මරත්. එහෙනම් කැරපොත්තගේ ජීවිතයට යන්න වෙන්නේ උපාදානයේ එතෙන්ටයි එන්නේ පිනදුනි. නැවත නැවත කුරුල්ලන්ට බත් දෙනවනම් ඒ කියන්නේ පින්නොදී උපාදානයේ තියෙන එකටයි. එහෙනම් නැවත නැවත දාන දීලා කුරුල්ලන්ට නැවත නැවත කුරුල්ලෝ වෙලා උපදින්න පුළුවන් පින්නොදී ඒක ඒ ආකාරයෙන් වෙනවයි කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි උපාදානය මරණ මංචකයට ඒක ඉන්න බෑයි කියලා සාතිකයක් නැහැ එතකොට. එහෙනම් සතුන් මරණ එක්කනාට පින්නොදී ඔන්න ඔය බිය ඇති වෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. සතුන් නැවත නැවත මැරුවනම් මරණ මංචකේ තමන් හිර වෙලා කොටු වෙලා තනියම මේක කල්පනා වෙනකොට අන්න අර වගේ තිබුණු උපාදානයක් තද්ද බල ලෙස තමල් ළඟට එන්න පුළුවන්. තද්ද බල ලෙස ආවනම් පිනුදී මරණ මංචකේදී ඒකටයි උපාදානය. ඒ නිසා දානි දුන්නනම් උන් වගේ අපේක්ෂාවෙන් ඒ දානේ උපාදානයත් පිනුදුනි මේ සතුන් මැරීමේ උපාදානයත් අතර ඊළඟ උත්පත්තියට නම් වෙනසක් කරන්නේ නැහැ කියලා දැන් මෙයාට තේරෙනතක. එහෙනම් දැන් දැනගන්න මොකද්ද තමන්ගේ කය සමාචාර වෙනවා කියන්නේ කය සංසිඳන නැත්නම් කයෙන් තමන් කෙරෙන්නා වූ අකුසලේ නතර වෙනවා කියන්නේ උන් ඔය ආකාරයට වෙනදුනි තමන් දැනගන්න ඕන මගේ අතෙන් සතෙක් මැරෙනවද කියලා. මේ අය භාවනා කරන්නේ මුල් අවස්ථාවේ ධ්‍යාන කොට කවුරු සතුන් මැරෙනා අත උසන් කියලා එක්කෙනෙක්වත් අත උසන්නේ නැහැ. සතුන් මැරෙන්නේ නැත්te කා ඉඳලා යනවා සියලු දෙනා අත උසනවා පිණුත්. හැබැයි වචන දෙක තුන අහනකොට කොහොමද දන්නේ සතුන් මැරෙන්නේ නැහැ? කොහොමද දන්නේ මම සතුන් මරන්නේ නැහැ? කොහොමද දන්නේ නොදැනුවත්ව මැරෙනවා ඇති? මම දැනෙන මරන්නේ නැහැ. මදුරුව මැරෙනවා මැරුවාට පස්සේ මම දැනගන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම මරුව නෙමෙයිනි. කූඹි පෑගෙනවා ඉතින් මම දන්නවා ඊට පස්සේ. මම පෑගුව නෙමෙයිනි.
ඔන්න දැන් එතකොට ඔන්න රෙදි ගැලවිලා අන්න දැන් රෙද්දෙන් ඔඩුවෙන් ඉඳගෙන දැන් කතා කරන්න පටන් ගන්නවා. අන්නේ ස්වාමීන් වහන්සේ අපි ඕව දැනගෙන හිටියේ නෑ. අපි ඕව දැනගෙන හිටියේ නෑ. ඔන්න දැන් දැනගෙන දැන් කියනවා දවසට විනාඩි 5ක් මේ රාත්‍රියේ ආරෙන් මේක පරීක්ෂා කරන්න. අද දිනේ සතෙක් මැරුණාද කියලා බලන්න. අන්න කියන ඉලවෙල එහෙමයි ස්වාමීන් වහන්සේ බලනකොට නම් තීරණ උදේ මදුර මැරලා තිනවන. උදේ කූමි මැරලා තිනවන. කැරපොත්තන්ට වෙහෙ තීලා තිනවන. දීපාසණන් තියලා තිනවන. ආ එහෙමද? දැන් මොකද්ද කියලා? ආ දැන් නම් ඉතින් ටිකෙන් ටික ඔන්න පරීක්ෂා කරාට පස්සේ දැන් නම් මැරෙන්නේන වෙලාවේදී මේක දැනගන්නවා. දැන් මැරෙන්නේන වෙලාවේදී දැනගෙන දැන් ඊට පස්සේ මරන්න සැලසුම් කරන වෙලාවේදී දැනගන්නවා. දැන් සැලැස්මිනුත් එළියට යනවා. දැන් අන්න තමන්ට තේරෙනවා මරණ මංචකයට සාතිකයක් තියෙනවා. මරණ මංචකෙදී සතුන් මැරීම පිළිබඳව නම් ඒබියෙන් මම නිදහස් වෙලා තියෙනවා. සතුන් මැරීමේ ප්‍රාණඝාත බියෙන් මම නිදහස් වෙලා තියෙන කියලා දැන් පූර්ණ සාතිකය දෙන බිනදී අන්න කාය සමාචාරය හොරකමටත් ඔක ওই විදිහටම දාගන්න. කාම මිච්ඡාචාරයටත් ওই විදිහටම දාගන්න. කාමී වරදවාහසිරීමටත් ඔය විදිහටම දාගන්න බිනදී. සතුන් මැරීම නතර වුණා වගේම කාම මිච්ඡාචාරය නම් ලේසියෙන් නතර වෙන්නේ නැහැ. කාම මිච්ඡාචාරය නම් නතර වෙන්නේ නැහැ ලේසියෙන්. සතුන් මැරීම නතර වුණා කියලා කියයි. හැබැයි ඉතින් ඒ වුණාට ස්වාමීන් වහන්සේ මේ බෞද්ධ පිටර නිසා බෞද්ධ පිටර වල විඥානය නැති නිසා ඉතින් බෞද්ධ පිටර නිසා මම පිටරයක් නම් කනවා. මම පිටර කන්නේ නැහැ. හැබැයි සමහර අය කියනවා මම පිටර කන්නේ නැහැ. හැබැයි ගෙදර ආයට පිටර හදලා දෙනවා. ඕම්ලට් හදලා දෙනවා, තම්බලා දෙනවා, දැදලා දෙනවා, පුච්චලා දෙනවා, මලවලා දෙනවා, උවෙලා දෙනවා, බිත්තර වලින් මොනවද නොකරලා දෙන්නේ. වටලප්පන් හදලා දෙනවා, කේක් හදලා දෙනවා. බිත්තර නම් කන්නේ නැහැ, කේක් කන. බිත්තර නම් කන්නේ නැහැ, වටලප්පන් කන. බිත්තර නම් කන්නේ නැහැ, බිත්තර ආප්ප කන. බිත්තර කන්නේ නැහැ, බිත්තර රොටි කන අපින්. බිත්තර කන්නේ නැහැ, බිත්තර කොත්තු කන. ඔන්නෝමයි බිත්තර කෑවේ ඒ දවස. දැන්නකොට ඒකත් කියනවා දැන් නම් හැබැයි පහුගිය වැඩසටහනෙත් කිව්වා කීප දෙනෙක් නෝල්ලා දේ දවස්වල නම් මම පිටතර කෑවේ නෑ හැබැයි ගෙදර ආයට පිටතර හැදුවා දැන් ඊට පස්සේ එකනෝනෙක් කිව්වා මම කිව්වා මම නම් පිටතර කඩන්නේ නෑ මම පිටතර හදන්නේ නෑ ඕන කෙනෙක් හදාගන්න පිටතර කියලා මම ඊට පස්සේ දැක්ක ෆ්‍රිජ් එකේ හැබැයි ඒ පිටතර ටික වෙනස් වෙලා තිබුණේ නෑ තිවිදි පිටතර ටික එහෙමම තියෙනවා මම පිටතර කාන එක නතර කරා විතරක් නෙමෙයි මගේ අතින් පිටතර කැඩෙන එක නතර වුණා විතරක් නෙමෙයි ගිද්දරායෙකෙත් පිටතර කැඩෙන එක නතර වෙලා පින්නතුනි තමන් නිසා. අන්න දැන් තියෙනවා ප්‍රාණඝාතයේ නිදාස් වෙලා විතරක් නෙමෙයි ප්‍රාණඝාතයේ ಗುಣ කියපු නිසා තමන්ගේ අනිත් අයගෙත් ප්‍රාණඝාතයේ අඩු වෙලා තියෙනවා. තමන්ට එතනත් අතිරේක කුසලයක් තියෙනවා නිවන වෙනුවෙන් පින්නතුනි. අන්න ගෙදදි එහෙම වෙච්ච බවත් පෞගිය අවසාන වැඩසටහනේ මේ පින්නතුනි අහලා බලන්න මේ සමහර පින්නතුනි ඒක ප්‍රකාශ කරා පෙරවරු සාකච්ඡාවේ. මොකද ඒ තරමට පින්නතුනි මේවායේ ಗುಣ වැඩෙනවා මේ භාවනාව කරනකොට භාවනාවේදී තමන්ගේ ලැජ්ජාව ඇති වුණාන ප්‍රමාණතරම් ලැජ්ජාව තුල බිය ඇති වුණානම් අන්නේ බිය තමයි පින්නතුනි මේ සංසාර බිය මේ ජීවිත බිය නෙමෙයි මෙතනදී සංසාරයට ඇති බිය සංසාරයේ ගෝරකතට නැවත නැවතමට එකතු වෙන්න වෙනව නේද අනන්තවත් සංසාරේ අනන්තවත් බුදුරු පහළ වෙච්ච එක ඇත්තක් නේද කියලා අර බුදුබණ වලට තිබුණා වූ සැකේ නැති වෙලා මේ පිනදුනි තප්පරයකට චිත්තක්ෂණ බිලියන ගාණක් අත් දකින්නකොට තේරෙනව නේද මේ වගේ මොන තරම් චිත්තක්ෂණ සංඛ්‍යාවක් මම සංසාරේ විඳලද්ද කියලා අවුරුදු 80000ක් ආවු තින කාලවල ඉපදිලා ඇති නේද කියලා ඒ කාල නම් කියනකොට අවුරුදු 80000ක් ආවු තිනවා කියලා මේ අවුරුදු 40කට 50කට 60කට 70කට 80කට ඉපදිලා තියෙන කාලෙදි කොහොමද පින්නතුනි මේ අය විශ්වාස කරන්නේ? පුළුවන් ද විශ්වාස කරන්න? මේකත් තවත් චිත්‍රපටි කතාවක් නේද? මේක තවත් ටෙලි නාට්‍යයක් නේද කියලා එදා තේරුනේ එහෙමයි. මේවා මේ සුරංගනා කතා, මේක නව කතාවක්, මේක කෙටි කතාවක් කියලා තමයි පින්නතුනි මේ සූත්‍ර පිටකයේත් මේ අය බැලුවේ. හැබැයි දැන් වෙනකොට පේනවා භාවනා කරපු කෙනාට. හැබැයි කල්පනා කරපු කෙනාට පින්නතුනි මේ මොහොතෙත් මේක සුරංගනා කතා තිබෙන්නා වූ මේ නව කතාවක් තමයි. කෙටි කතා තමයි පින්නතුනි ඒයට මේ. හැබැයි භාවනා කරපු කෙනාට තේරෙනවා භාවනා වෙලාදී තප්පරයකට මොනතරම් දේවල් සිද්ධ වෙනවද? තප්පරයකට මෙච්චර දේවල් සිද්ධ වෙනවා නම් මේ කාලය මේ ආකාරයට වුණයි කියන එක කොහොමද මම පිළිගන්න බැරුව ඉන්නේ කියලා අන්න තමන් ඒක ඇත්තද නැත්තද කියලා හොයන එක නතර කරන එකයි පින්නතුනි පිළිගන්නවා කියන්නේ.
ඒක ඇත්තයි කියනවත් නෙමෙයි 80000ක් හිටිය ඇත්ත තමයි විපස්සී බුදුහාමුදුරුවෝ අවුරුදු 80000ක් හිටිය ඇත්ත තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළනොරත් අවුරුදු 80000ක් තියෙන තමයි ඇත්ත තමයි කියලා ඒකත් නිත්‍ය සංඥාවට ගන්නව නෙමෙයි ඒකත් වචනයක් විතරයි බින්නදුනි තෝරයා ඒකත් වචනයක් විතරයි එහෙනම් කෙලවරක් නැතුව වචන නැවත නැවත එන්න එන්න වචන නැවත නැවත ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ප්‍රකට වෙන බව දැනගන්න දැනගන්න තමන් දන්නවා තමන් ඉන්නේ නීවරණ එකයි තමන් ඉන්නේ නීවරණ එකයි එහෙනම් මේ නීවරණ තියෙන තාක්කල් සංසාරේ ඉන්න බව පිළිබඳ සැකයක් නැහැ එහෙනම් අනන්තවත් සංසාරේ අනන්තවත් බුදුහාමිරිසරා අනන්තවත් වාරගානක් මේ සිවුරු ඇඳයි කියන එක පිළිබඳව සිල් රැදි ඇඳයි කියන එක පිළිබඳව අනන්තවත් බුදුහාමිරුන්ට අනන්තවත් ප්‍රමාණයක් දානි දුන්නයි කියන එක පිළිබඳව මොනම සැකයක් ඇති වෙන්නේ නැහැ බිනදුනි හැබැයි ඒකත් වචනයක් විතරයි ඒකත් සංඥාවක් මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය ඒ මානසිකාරය පස්සේ යන්න ඕනේ ඇත්තද ඒක බොරුවක්ද ඒක කොහොමද එහෙමුනේ කියලා දැන් කල්පනා කරන්න දෙයක් නැහැ එහෙනම් කල්පනා කරන කල්පනා කරන තව තව වචන වැඩි වෙනවා කල්පනාව නතර කරන්න භාවනා කරන්න ඕනා භාවනාවේදී යෝනිස මනසිකාරය තුලම දෙන්නේ මේ අරමුණු පහට තමන් කොටු වුණා නම් සක්මනේදී අරමුණු හතර කොටු වුණා නම් මම දැන් මෙතනත් එක්ක කියන අරමුණු අටට කොටු වුණා නම් පරයන්කේදී අරමුණු හයට කොටු වුණා නම් බිනුදුනි අන්න ඉදිනදා වැඩවලදීත් ඔය අරමුණු 10කට කොටු වෙනවා මේ අය ඔක්කොම එකතු කරාම 10කට හදලා දීලා තියලා ඉස්තුව 10ට කොටු වුණා නම් බිනුදුනි ඔන්න නීවරණ අඩු බව දන්නවා නීවරණ නැත්තම් දැන් මම ලැජ්ජාවට ඉන්නේ ලැජ්ජාව නිසා දැන් මම බය නැහැ බය නැත්තේ මොකද මරණ මංචකේදී නීවරණ අඩු කර මට්ටමට ගෙනියන්න පුළුවන් නැවත නැවත නීවරණ අඩු කිරීම සඳහා භාවනා කරනවා මිසක් භාවනාව කල්පනා කරන්න යන්නේ නැහැ කල්පනාව භාවනාවක් කළා කල්පනා භාවනාවට යන්නේ නැහැ කල්පනාවෙන් තොරවීමයි භාවනාව කියන්නේ භාවනාව කියන්නේ මේ මොහොතේ ප්‍රකට වෙන දේ දැනගෙන ඉන්නයි ප්‍රකට වුණත් එකයි ප්‍රකට නොවුණත් එකයි දැනගත්තොත් තමයි දුක දැනගත්තොත් තමයි නීවරණය දැනගත්තේ නැත්තම් පින්නතුනි නීවරණයක් නැහැ අල්ලපුගේ ගිනි ගත්තට කමන්නේ මම දන්නේ නැත්තම් මට ඒකෙන් ගැටලුවක් නැහැ මේකේ ගිනි ගත්තත් එච්චරයි මම දන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේ පින්නතුනි එහෙනම් මේකේ ගිනි ගන්නවා මම ඉස්සරහා ඉන්නවා හැබැයි ගේ ගිනි ගන්නවා මම දන්නේ නැහැ මම දන්නවා එක වචනයක් කියලා ඉතින් මොකක්ද තියෙන ගිනි ගන්න එකට දුකක් තියෙනතෝ නෑනේ අම්මා ඉස්සරහා පෙට්ටිය ඉන්නවා වැල්ලා මම දන්නවා වචනයක් කියලා මිනි පෙට්ටියේ වචනයක් අම්මා මැරිලා වචනයක් මොකද්ද තියෙන වටිනාකම අන්න වඤ්ඤාවේ වටිනාකම දිවෙලා ගියා එනම් බෝංචි තියෙනවා කන්න ඕන ඒක ගුණයි අන්න වටිනාකම දුන්නා කරවිල තිත්තයි ඒ කන්න හොඳ බෑ අන්න වටිනාකම දුන්නා අන්න පින්නතුන් නිවර්ණය වටිනාකම නැත්තම් බෝංචි අන්න ඒකත් වචනයක් එනම් කරවිල ඒකත් වචනයක් එනම් බෝංචි කෑවත් එකයි කරවිල කෑවත් එකයි දෙකින් එකයි කන්න පුළුවන් අන්න ඒතකොට තමයි මේ කාම මිච්ඡාචාරය වගේම කාමී වර්ධවාදී නැතු යන්නේ හැබැයි අදටත් පැනවිලා තිබෙනා වූ කාලය නම් අවසාන වෙලයි තියෙන්නේ පිනදුනි කරන්න දෙයක් නැහැ හේතුඵල ධාම තුල මේ බණ ඇහෙනකොට 102 වතාවක් ඇහුණත් තවත් අහන්න නම් ලක්ෂ වාර ගානක් තියෙන බවට දැන් තේරෙනු මෙයට මහා සුපුරු සූත්‍රයේ කරුණු රාශියක් තියෙනවා ඒ වයින් හැබැයි දැස ගන්න පුළුවන් උනේ කරුණු දෙක තුනකට විතරයි පිනදුනි දීර්ඝ සූත්‍රයක් මේක හැබැයි සූත්‍රයේ වෙන්නා වූ කරුණු ඉතාමත් සරලව භාවනාව තුළ වර්ධනය වෙන්නා වූ ගුණ වගාව මහා සපුරු සූත්‍රය මජ්ක්‍ධිම නිකායයේ තිබෙන. අන්නේ පණිවිලාරා මේ පැයකට ආසන කාලය තිස්සේ තමන්ගේ ප්‍රඥාව වර්ධෙනුනා දිබ්බසය දෙවරුන් ඇතුළුව ලෝකය පුරාවට මේ බණ ඇහෙන්නා වූ සිංහල භාෂාව දන්නා වූ සියලු දෙනාටම යෝග්‍ය ආකාරයේ බණක් කියවලා තමන්ගේ ධර්ම දානයක් දුන්නා මේ හරහා මේ සියලුම පිනතුනුත් මේ පින් මේ කාර්යයන් කරනදා උදව් උපකාර කරනා වූ විශේෂයෙන් මේ ආරම්භල අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ දිගින් දිනු කරගෙන යමේදී මේකට දැනනු දැන සම්බන්ධ වුණා වූ සියලු දෙනාත් මේකට පක්ෂ වුණා වූ විපක්ෂ වුණා වූ සියලු දෙනාත් මේකට කැමති වුණා වූ විරුද්ධ වුණා වූ සියලු දෙනාත් දෙනෙලිකම් කරා වූ සහ උදව් කරා වූ සියලු දෙනාත් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාමත් මේ පින් දුනුත් තම තමන්ගේ සියලු දෙනාගේම සංසාරිකෙන්දා නිර්වාණය සඳහාම සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා සාදුකාරයක් පවත්වන්න සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන මම දැන් මෙතන මම දැන් මෙතන
සියලු දෙනාටම තෙරුවන් සරණයි.